ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අබුන්දල් තැන්පත් කරා විශේෂයෙන්ම ජනාධිපති වන්නයට විජේදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් වෙන්නේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ වාමාංශික ප්‍රගතිශීලී පක්ෂ සියල්ල එකතු කරගෙන පොදු කඳවුරක් නිර්මාණය කරලා ඒ පොදු කඳවුර වෙනුවෙන් විජේදාස රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වන්නයට ඉදිරිපත් වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කරගෙන මේ ගමන යන්න අපි උපරිම උත්සාහයක් දරනවා රුහුණු ජනතා පෙරමුණේ නිර්මාතෘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්තද සොයිසා මහතාද ජනාධිපතිවරණය සඳහා ඇපතැම්පත් කළා. හිතන්න අමාරුයි ජයග්‍රහණයක් ලබන්න පුළුවන් කියලා. හැබැයි අපි මේ ජනතාව දිනවන්න තමයි මේ සටනට ආවේ. එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරිය මහතාද අද ඇපමුදල් තැන්පත් කළා. මේ අතර අනිතා දිනේදී සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නියධාරීන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමසමට කැඳවා ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමශ්‍රී රත්නායක මහතා පවසනවා. ඒ ජනාධිපතිවරණය සම්බන්ධව දැනුවත් කිරීම සඳහායි. ඇපතම්පත් කිරීම අවසන් වෙන්නේ අගෝස්තු මාසේ 14 වෙනිදා මධ්‍යාහන 12ට ඉදිරි දිනවලදී අවශ්‍ය තරම් අපේක්ෂකයන් ඔවුන්ගේ ඇපතම්පත් කිරීමේ කටයුතු කරයි. ඉදිරියේදී අපි නාමචනා ගැනීම සිදු කරන 15 වෙනිදා දිස්ත්‍රික් මට්ටමේ අපේ ප්‍රධාන නිලධාරියාවෙන් නිල වශයෙන් ප්‍රධාන නිලධාරියන්නේ දිස්ත්‍රික් තේරීම් බාල නිලධාරියන්නේ දිස්ත්‍රික්ක දිසාපතිවරයා. ඒ නිසා අපි මේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරු කැපේ නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන් දිස්ත්‍රික්ක 25ම අපි කැඳවලා දෙනවා සෙන්සුරාදා කමිෂන් සභාවට මේ මූලික කටයුතු සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට සහාය අවශ්‍ය තීරණ ගැනීමට සහ ඔවුන් සමග සාකච්ඡා කිරීමට. ඒත් එක්කම අපි එන සතියේ සඳුදා දිනේ කැඳවලා තියෙන විශේෂ මාධ්‍ය ප්‍රධානීන් සිළුම දෙන මැතිවරණ කටයුතු සිදු කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය සහාය ලැබෙන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. පොලිස්පති දුරේ හිස්වීමත් සමගම බොහෝ දෙනාට ගැටලුවක් වගේ පොලිස්පතිරා නැතුව මැතිවරණයක් පවත්වන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන් පොලිසිය ප්‍රධාන කාර්යභාරයක් කරන නියෝජ්‍ය පොලිස්පති පරිපාලන හිටපු නිලන් ජයවර්ධන මහත්මයාගේ අනිවාර්ය නිවාඩුවම ඒ නිසා මේ තනතුරු දෙක පුරප්පාඩු වීම තුළ කොහොමද කරන්න කියන එක සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැගුණා. ඒ නිසාම අපි මෙතන කමිෂන් සභාව විසින් දැනුම් දුනා ජාතික ලේකම්තුමාට මේ සම්බන්ධයෙන් ජාතිවරයාගේ මැදිහත් වීම තුළ අවශ්‍ය කටයුතු සිදු කරන්න කියලා ජාතික ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දුන්නා. මේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග ගනුදෙනු කරනද ඒ අනුව විශේෂ මැතිවරණ අදාළ මූලික කටයුතු වලට අවශ්‍ය ආරක්ෂාව සැපීම සම්බන්ධයෙන් අවශ්‍ය කරන සියලුම පොලිස් නිලධාරීන් පිළිබඳව අපි ඉල්ලීමක් කරන ලබ අදාළ අමාත්‍යාංශ ලේකම්වරට විශේෂ මේ කටයුතු කරගෙන යාම සඳහා අපිට වඩාත් පහසුවක් වෙනවා නියෝජ්‍ය පොලිස්පති පරිපාලන තන්ත්‍ර පිරවීම තුළ. මම හිතන්නේ මම විශ්වාස කරනවා මේ වෙන විට ඒ සම්බන්ධයෙන් පොලිස් කමිෂන් සභාව අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී කියලා. ඒ අනුව අපිට මේ මැතිවරණ කටයුතු කරගෙන යාම සඳහා කිසිදු ආකාරයක බාධාවක් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය සියාකරන ලැබෙනවා. මේ අතර ෆෙඩරල් සංවිධානයේද අද මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා. අපි ගරු ජනාධිපතිවරයාට අද දිනේදී ලිඛිත ඉල්ලීමක් කරනු ලැබුවා. මේ මැතිවරණයේ කිසියම් ආකාරයකට පවත්වන්නට බාධකයක් හැටියට මේ වැඩබලන පොලිස්පතිවරයෙක් පත් නොකිරීම යම් විදියක සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන හැටියට. ඒ වගේම අපි අවධාරණය කළා මේ ගැටලුව මතුවෙන්නේ විවස්ථාදායක සභාවේ ගැටලුවක් නිසා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් කතානායකතුමාගේ ගැටලුවක් නිසා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් වෙනත් කණ්ඩායමක් හෝ වෙනත් හේතුවක් වෙන්නට පුළුවන්. හැබැයි ඒ සියල්ලටම සුදුම් දීමේ වගකීම ජනාධිපතිවරයාට පැවරෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ගැටලුවකින් තොරව මේ මැතිවරණය පවත්ව ගන්න පුළුවන් වෙයි කියලා.